ඔයාලට මතකද මම ඊට කලින් CCTV ගැන ඒ වගේම IP cameras ගැන ඒ වගේම wireless CCTV ගැන ගොඩක් ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. මේ හැම එකක්ම අපි තනියෙන් ඕඩර් කරලා අපිට ඕන විදිහට ගෙදර ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකෙන් control කරන්න පුළුවන්, computer එකෙන් control කරන්න පුළුවන් ඔන්න ඔය වගේ තමයි වෙන්නේ. හැබැයි අතර මේකෙන් ටිකක් හිතලා බලනකොට අපිට මේක full system එකක් විදිහට තමයි අවශ්‍ය වෙන්නේ. අපිට නිකන් ආසාවට ගෙනත් කනෙක් කරගත්තට අපිට ඇත්තටම CCTVs ඔයාගේ ආයතනය ආරක්ෂාවට එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර ආරක්ෂාවට සවි කරගන්නවා නම් මේකට ප්‍රොෆෙෂනල් ටීම් එකක් එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රොෆෙෂනල් equipments, ඒ වගේම high quality cameras අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඔබට පේනවා ඇති අද මම මේ විදිහට ෆුල් සිස්ටම් එකක්ම තනියෙන් නෙමෙයි ගෙනාවේ. මම පොඩ්ඩක් Google එකේ search කරලා බැලුවා ශ්‍රී ලංකාවේ මේ වගේ දේවල් කරන්නේ කවුද කියලා. එතකොට වගකීමක් එක්ක කරන ආයතනයක් විදිහට මට සිංහ ආයතනය හඳුනගන්න ලැබුණා. ඊට පස්සේ තමයි මම මේ විදිහ ෆුල් සෙටප් එකක් ඕඩර් කරලා මගේ මුළු ස්ටුඩියෝ එකටම සවි කරන්න පටන් ගත්තේ. අතනම CCTV කැමරා කිව්වම අපිට ඔළුවට එන්නේ මේ වගේ කැමරා එකක් විතරයි. නමුත් මේකේ අපිට නොපෙනෙන ගොඩක් ලොකු පැත්තක් තියෙනවා. ඔයාට පේනවා ඇති මේ තියෙන්නේ UPS එකක්. අපිට මේ වගේ UPS එකක් අවශ්‍ය වෙනවා. මොකද කරන් ගිය වෙලාවක වුණත් අපිට මේ CCTV කැමරා සිස්ටම් එක වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම ආරක්ෂාවක් නැහැනේ. ඉතින් ඒ වගේම තමයි මේ වගේ high quality video record එකක් අපිට අවශ්‍ය වෙනවා. මම මේකට 4 terabyte hard drive එකක් තමයි fix කරන්න කියලා එයාලට කිව්වේ. ඒ වගේම මේ video record එකේ වුණත් high definition පහසුකම, 2way talk, එහෙම නැත්නම් කතා කරන්න පුළුවන් real time technology එක, plug and play equipment වැඩ කරන්න පුළුවන් වගේම මගේ ස්මාර්ට්ෆෝන් එකට කනෙක්ට් කරගෙන ලෝකේ ඕනම තැනක ඉඳගෙන මගේ ස්ටුඩියෝ එකේ මොකද වෙන්නේ, මගේ ස්ටුඩියෝ එකේ ඇතුළේ ආයතන මට කතා කරන්න පුළුවන්, ඒගොල්ලෝ මොනවද කරන්න කියලා අහන් ඉන්න පුළුවන්, බලන් ඉන්න පුළුවන්, මේ හැම දෙයක්ම ෆෝන් එකෙන් පවා කරන්න පුළුවන් කේපබිලිටි එක මේ වීඩියෝ රෙකෝඩර් එකට තියෙනවා. ඉතින් අනිත් දේ තමයි දැන් අවුට්ඩෝ කැමරා එකක් ගන්නකොට අපිට සාමාන්‍ය ඉන්ඩෝ කැමරා එකක් වගේ පාවිච්චි කරන්න බෑ. දැන් මම මේ මට මේගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන එක high definition පහසුකම, night vision පහසුකම, ඒ වගේම waterproof, IR on screen display මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා. මේ තියෙන්නේ ඉන්ඩෝ එකට ඒගොල්ලෝ සවි කරපු කැමරා එකක්. එතකොට මේක වෙනමම කැමරා එකක්. ඒ වගේම මේ තියෙන්නේ මම මෙතනදී Dell screen එකක් තමයි මේගොල්ලෝ මට suggest කරේ. මෙන්න මේ වගේ ලොකු දේවල් ගොඩක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අනිත් එක තමයි මේ ටික අපි ගත්තට වැඩක් නැහැ. අපිට තනියම මේ දේවල් සවි කරගන්න බැහැ. අපිට ප්‍රොෆෙෂනල් ටීම් එකක් ඕන වෙනවා. ඉතින් අතන මම සිංහයක හරහා මම මේක ඕඩර් කරාට පස්සේ මුලින්ම මේගොල්ලන්ගේ ටීම් එක ආවා. ඇවිල්ලා මගේ රික්වයර්මන්ට් එක බැලුවා. ඊට පස්සේ කොහොමද මොන කැමරාස් කීයක් ඕනේද, මගේ බජට් එක කොහොමද, කොයි කොයි තැන්වලද මේවා ආරක්ෂා කරන්නේ, ස්ටුඩියෝ එකට ෆුල් ආරක්ෂාව එන්නේ මොන විදියට සවි කරොද, මෙන්න මේ වගේ දේවල් මට කියලා දීලා ඊට පස්සේ තමයි අපි ස්ටෙප් බයි ස්ටෙප් මේ විදිහට ගියේ. අතනම මම මේගොල්ලත් එක්ක ගොඩක් කතා බහ කරා. CCTV ගැන මම නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මම හිතන්නේ මේ වීඩියෝ එක බලද්දී ඔයාටත් ඒව ගැන ආයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. අපි බලමු කොහොමද මේ දේවල් වැඩ කරේ කියලා. Chanux, ඔගලගේ ගෙදර විදියට අපි වුණා නම් උනේ වාගේ රික්වයර්මන්ට් එක අපිට කිව්වා. අපි ඒතර අපි ඒක එක්ස්පර්ට්ලා අපි එක්ස්පර්ට්ලා අපි යවන්න ඕනේ ඔගලගේ ප්‍රෙමිසස් වලට. එතකොට ඒ ටෙක්නිෂියන්ලා ගිහිල්ලා වාගේ රික්වයර්මන්ට් එක අහලා ඔයාලට ඕන විදියට ඔයාලට ඕන කැමරා 4 සෙටප් එකක්ද, කැමරා 8 සෙටප් එකක්ද, නැත්නම් ඊට වඩා වැඩි සෙටප් එකක්ද කියලා අපි චෙක් කරනවා. ඒතර ඒ වගේම ඔයාට ඔයාගේ කැමරා යන විදිය, ඒ කියන්නේ ඔයාට යන බජට් එක කොහොමද, මොන කැමරාද යූස් කරන්න කියන එක, ඒක ඔයාගෙනුත් අහලා ඔයාලට මැච් වෙන ඔයාලම අයිඩියල් වෙන ඔයාට බජට් එක මැච් වෙන ඔයාගේ රිකමෙන්ඩ් හරියන එකක් තමයි අපි සෙටප් එක කරන්නේ. දැන් අපි කරන බ්‍රෑන්ඩ් එක තමයි Dahua. Dahua බ්‍රෑන්ඩ් එක. මේක ඇවිල්ලා වර්ල්ඩ් නම්බර් 1 බ්‍රෑන්ඩ් එකක්. මේකේ දැනට තියෙන ටෙක්නොලොජිය කියන්නේ HDCVI කියන ටෙක්නොලොජිය. සාමාන්‍යයෙන් දැන් අපි CCTV කැමරා සිස්ටම් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් පළවෙනි එකම බලන්න ඕනේ බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ එක වගකීමක් තියනවාද, ඒ ටික බලන්න ඕනේ, ක්වොලිටි එක, ඒ කොහොමද ටික බලන්න ඕනේ. ඊට අමතරව පාවිච්චි කරන දේවල්, ඒ කියන්නේ අපේ වයර් එක මොනවද දාන්න, වයරින් එක, hard disk එක. ඒක කස්ටමර් කැමති විදිහට ඒක තෝරගන්න පුළුවන්. hard disk එකෙත් බ්‍රෑන්ඩ් තියෙනවා. ඒකත් හරියට, ඒ කියන්නේ මේකට ගැලවෙන බ්‍රෑන්ඩ් එක සාමාන්‍ය WD Seagate තමයි මේවට ගන්න. ඒ දෙක වෙන්න ඕනේ. ඊට අමතරව එතකොට අහන්න ඕනේ ටයිම් බෑකප් එක. කරන්ට් එක ගියන් පස්සේ මේ වගේ විදිහට ඒකට UPS එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ගොඩක් අහන තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ගෙදරකට කැමරා කීයක් දාන්න වෙයිද කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට ඔයාලට අවශ්‍ය පොඩි කෑල්ලක්ද, නැත්නම් ඊට වඩා ලොකු කෑල්ලක්ද, ඊට වඩා ලොකු ෆැක්ටරියක්ද, නැත්නම් ලංකා වටේ තියෙන බ්‍රාන්චස් වල ඔක්කොම සෙන්ට්‍රලයිස් සොලූෂන් එකක්ද, එහෙම වුණත් ඔයාලට ඒ විදිහට අපි සොලූෂන් එක දෙන්න පුළුවන්.
තැනකට ඇවිල්ලා ඒ කියන්නේ ගෙදරකදී කැමරා ටික සිලෙක්ට් ඒ කියන්නේ තෝරනකොට ඉස්සෙල්ලා අයිඩියා එකක් අපි දැන් අහනවනේ කස්ටමර්ගෙන් කැමරා කීයක්ද ඕනේ කියලා ඒක අපි ඉස්සෙල්ලා අයිඩියා එක ගන්න ඕනේ ගත්තාන් පස්සේ අපි හිතමු කස්ටමර් කිව්වා කැමරා හතරක් කියලා එහෙම වුණොත් මේකේ අපේ DVR තියෙනවා 4 channel 8 channel 16 channel දැන් 4 channel DVR එක දාලා හදිසි හරි කස්ටමර්ට පහු ඒ කියන්නේ පහු වෙලා තව එක කැමරාවක් දා ගන්න ඕනේ කියලා හිතුනොත් ඒ වැඩේ කරන්න බෑ එහෙමනම් එහෙම අයිඩියා එකක් තියෙනවා නම් 8 channel DVR එකට ගිහිල්ලා කැමරා හතර ගන්න ඕනේ. හැබැයි අපි 4 channel එක දාලා පස්සේ මාරු කරන්න කියලා හිතුනොත් ආපහු අලුත් මේ DVR එකටම යන්න ඕනේ. හිතමු දැන් මේ වගේ සිස්ටම් එකකට තියෙනවනේ prices. දැන් අපේ ගානත් එක්ක අපි සාමාන්‍යයෙන් මේ plan කරාන් පස්සේ අපි කියනවා මෙතනට හරියන්නේ 40 meter එකක්, මෙතනට හරියන්නේ 80 meter එකක්, 20 meter කියලා අපි category හදලා price එකක් දෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් අපි හිතමු මේකේ 40 meter කැමරා ටිකක් අපි select කළා 80 meter උයි. දුන්නාන් පස්සේ 80000ක් ආවා කියලා නිකන් සාමාන්‍ය normal price එක. එතකොට 20 meter කැමරා හතරම දාලා ඒක අපිට කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 40000කට. එතන මම නිකන් කිව්වේ price එක. ඒ කියන්නේ ඇත්ත ගාන නෙවෙයි. දැන් ලොකුවටම සාමාන්‍යයෙන් budget එක වෙන්නේ මේකෙදි wiring එක. සාමාන්‍යයෙන් අනික් කට්ටිය කරන්න ඔය normal wire එකනේ 3C2A wire use කරන්නේ. එතකොට wiring එකේ ඉඳලා conduit casing ඔක්කොම branded ඒවා විතරයි use කරන්නේ. එන්නකොට දැන් ඕකෙදි ඒ කියන්නේ සමහර ඔය budget එක අඩු වෙන ප්‍රධාන හේතු ඕවා තමයි. ඒක හරියට තිබුණ නැති වුණොත් අනිවාර්යෙන් breakdown තියෙනවා. සාමාන්‍යයෙන් කැමරා හතරකට 1TB hard disk එකක් use කරොත් දවස් 12ක් වගේ තමයි backup එක තියෙන්නේ කැමරා හතරට. ඒක customer එකේ requirement එක විදියට වෙනස් වෙනවා. එතකොට ඒක දැන් සර්ගේ තැනට අපි දාලා තියෙන කැමරා දැම්මනේ හතක් කැමරා හතර 4TB hard disk එකක් අපි දුන්නේ. ඒකත් එක්කම දැන් කස්ටමර් ඊටත් වඩා ඒ කියන්නේ සාමාන්‍ය normal DVR එක 4TB hard disk එක මාසයක් වගේනේ තියෙන්නේ. එතකොට මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා H265 කියලා වීඩියෝ. ඒ ඔප්ෂන් එක මේ DVR එකේ තියෙනවා මේක ඔන් කරොත් hard disk එකේ capacity එක double වෙනවා. ඒකෙදි වෙන්නේ මෙයා සාමාන්‍ය normal විදියට ඒ කියන්නේ image එකක් තමයි save කරලා තියාගන්නේ. වීඩියෝ එකක් මොනවා හරි moment එකක් වුණොත් එතන ඉඳලා record කරලා දෙනවා. ඒක වෙන්නේ. තව එකක් තියෙනවා මේකේ දැන් අපි හිතමු කවුරු හරි මේ කැමරේක ඇවිල්ලා වැහුවොත් කැමරේකේ වයර් කැපුවොත් ඒ හැම දෙයකදීම අර ඔප්ෂන් ටික ඔක්කොම දෙන්න පුළුවන්. ඒ කියන්නේ එලාම් එක වදින්න පුළුවන් ෆෝන් එකේ නොටිෆිකේෂන් එක. අපි හිතමු කවුරු හරි හොරෙක් කැලේ මේකේ වයර් එක කැපුවා කියලා. ඒ වෙලට එලාම් එක වදිනවා. ඊට අමතරව වෙන්නේ ඔන්ලයින් කොහොමද වෙන්නේ කියන එක. ඒකේ සාමාන්‍ය බ්‍රෑන්ඩ් තියෙනවා. ඔන්ලයින් අපි කොච්චර හැදුවත් වැඩ කරන්නේ නැති ඒවා. කස්ටමර්ට මේක ලොග් වුණොත් තමයි රවුටර් එකෙන් ඩේටා කැපෙන්නේ. අප්ලෝඩ් වුණොත්. ඒකට සාමාන්‍යයෙන් අපි නා රෙකමන්ඩ් කරන්නේ අඩුම පැකේජ් එක ගන්න කියලා මේ CCTV කැමරා එකට විතරක් යූස් කරනවා නේද. දැන් සාමාන්‍යයෙන් ඩයලොග් ලගේ තියෙන GB 15 වගේනේ. ඒ පැකේජ් එක මේකට හොඳටම ඇති. ඉතුරුත් වෙන සාමාන්‍ය GB 5ක් වගේ තමයි මාසෙට. සිංහ විදියට අපි ඔයගලන්ට සපෝට් එකක් විදියට දෙන්න අපි සම්පූර්ණ security solution එකක් තමයි ඔයගලන්ට දෙන්න. එතකොට ඒ solution එක දෙද්දී අපි බැඳිලා ඉන්නවා ඔයගලන්ට අවශ්‍ය හැම මොහොතෙම service එකක් ඒ වගේම ඔයගලන්ට ගන්නත් අපේ ලංකා වටා තියෙන හැම සිංහ showrooms වලම ඒ වගේම ඔයගලන්ට service එකක් දෙන්නත් උදාහරණයක් කිව්වොත් එimhe 1-to-1 replacement එකක් හම්බෙන පළවෙනි අවුරුද්දට ඒ වගේම සිංහ කියලා කියන්නේ ප්‍රසිද්ධ නමක් වෙන කවු හරි ඉන්ස්ටෝල් කරලා ගියා වගේ නෙමෙයි සිංහ කියලා කිව්වොත් මේ ඒ සිංහ කියන නම නිසා ඔයාලට මේ සර්විස් එක දීර්ඝ කාලිනව ඉවරණකම් ගන්න පුළුවන්. ඒ වගේම අපේ දිවයිනේ පුරා තියෙන සර්විස් සෙන්ටර්ස් වලින් ඒ අවශ්‍ය සහභාගී ලබා ගන්නත් පුළුවන්. ඔයාලට තව ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් දැනගන්න විස්තරයක් දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ ෆෝන් නම්බරයට කතා කරන්න නැත්නම් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඒ විස්තර හැම දෙයක්ම දැනගන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ CCTV කැමරා පද්ධතියක් අපි කොහොමද අපේ ආයතනයේට අපේ නිවසේට ඕනම තැනකට සවි කරගන්නකොට සමහර විට එක කැමරා එකක් කැමරා දෙකක් එහෙම නැත්නම් කැමරා 8ක් කැමරා 100ක් මේ විදිහට කනෙක්ට් කරගන්නකොට අපි මේක වල සවි කරගන්නකොට සැලකිය යුතු කාරණා මොනවද වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඔයාලගේ ප්‍රශ්නේ මෙතනින් විසඳෙන්නේ නැති. ඔයාට මේකට මොනවා හරි අදහස් එකතු කරන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපි සාකච්ඡා කරමු. ඉතින් මේකේ වීඩියෝ ක්වොලිටි එක ගැන ඊට පස්සේ අපි මේකේ තව මොනවා හරි ටිප්ස් එහෙම අපිට ෂෙයා කරගන්න තියෙනවා මේ ඇප් එක පාවිච්චි කරන විදිය ගැන. ඔයාලා කැමති නම් මට පුළුවන් තවත් ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. එතකොට ඇත්තටම ඔයාලට තව අයිඩියා එකක් ගන්න පුළුවන් මේකෙන් අපිට කොයි තරම් වාසි අවාසි තියෙනවද කියලා. මට උණුනේ මම ගත්ත එක්ස්පීරියන්ස් එක සම්පූර්ණයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද එතකොට ඔයාට මේ වගේ
වැඩයක් කරනකොට තවත් වැඩ කරගන්න ලේසි නිසා. Chanux Bro subscribe කරන්න, Instagram එකේ follow කරන්න, ඒ වගේම මේකට contact කරන්න ඕන අය ගැන, ඒ වගේම details, website, phone numbers වගේ දේවල් මම පළවෙනි description එකේ දාලා තිනවා. ඊට සිංහල geek show එකෙන් එක්කම හම්බෙමු.